නව Nokia 2.2 හැමදාම අලුත් වෙන Nokia විතින්. This is breaking news on Other Verana 24. මෙන්න විශේෂ පුවතක්. මීට සුළු මොහොතකට පෙර වෛද්‍ය මොහමඩ් ෂාෆි අපමත නිදහස් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා තීන්දු කළා. යනුව රුපියල් 2,50,000ක මුදල් ඇපයක් සහ රුපියල් 125ක ශරීර ඇප 4ක් මත ඇප ලබා දෙන්නටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. මේ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වෙනවා එහි සිටින අද දින වාර්තාකරු කලින්දු කරුණාරත්න සමග. ඔව් අපි මේ මොහොතේදී ඔබ හා සජීවීව සම්බන්ධ වන්නේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපස සිට විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මීට සුළු මොහොතකට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සේගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට ඇප නියම කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළා. ඒ අනුව මේ වන විට මේ අධිකරණය අවට තත්ත්වය සම්බන්ධයෙන් ඔබට තොරතුරු වාර්තා කරද්දී මේ වන විට විශාල පිරිසක් මේ අධිකරණය ඉදිරිපසට රැස්ව සිටින ආකාරය තමයි අපිට දකින්නට හැකියාව තිබෙන්නේ. ඒ වගේම පොලිසිය විශේෂම මේ අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව තර කර තිබෙන ආකාරයත් අපට දැක ගන්නට හැකියාව තිබෙනවා. විශේෂම පොලිස් කැරළි මර්ධන ඒකකයේ පවා මේ මොහොතේදී මේ ස්ථානයේ සූදානම්ව සිටිනවා. යම් කිසි උණුසුම්කාරී වාතාවරණයක් පැන නැගුණොත් ඊට අවශ්‍ය ප්‍රතිචාර දැක්වීම සඳහා කෙසේ වෙතත් මීට සුළු මොහොතකට පෙර මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට රුපියල් 2,50,000ක මුදල් ඇප සහ රුපියල් 125 බැගින් වූ ශරීර ඇප 4ක් මත මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාව මුදාහැරීමට ඇප මත මුදාහැරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අද දිනේ තුල නඩුවාරය විභාගයට ගැනුණු අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරුද්ධත්වය පළ කළේ නැහැ සැකකරුට ඇප ලබා දීම සම්බන්ධයෙන්. ඒ අනුව දීර්ඝ ඇප නියෝගයක් ප්‍රකාශයට පත් කරමින් තමයි මහේස්ත්‍රාත්වරයා මීට සුළු මොහොතකට පෙර සැකකරුට ඇප නියම කළේ. කෙසේ වෙතත් මේ වන තෙක් ෂාෆි වෛද්‍යවරයා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් පිටතට පැමිණියේ නැහැ. මේ වන විටත් විශාල ජනකායක් උසාවිය ඉදිරිපිටට රැස්ව සිටින ආකාරය තමයි අපට දකින්නට හැකියාව තිබෙන්නේ. විශේෂ ආරක්ෂාවක් සපයා තිබෙනවා. විශේෂම දුදැසන කාලයේ සිටම පොලිස් කණ්ඩායම් කිහිපයක්ම මේ ප්‍රදේශයේ රඳවා සිටියා. අප දුටුව ඇප නියෝගය ලබා දීමට පෙර සිටම කැරලි මර්ධන ඒකකයේ පවා සූදානම්ව සිටින ආකාරය. කෙසේ වෙතත් මේ තමයි මේ වන විට තත්ත්වය අපි සූදානම් වෙනවා. ඉදිරියටත් මේ සම්බන්ධයෙන් ඔබට තොරතුරු ගෙන එන්න නැවතත් සම්බන්ධතාවය ප්‍රවෘත්ති මැදිරියට. මගේ විශ්වාසය මැක්සිස්.